මේ වෙනකොට ලංකාවේ එන්නත් කරන වැඩපිළිවල සම්බන්ධයෙන් විවිධ පර්ේෂණ සහ විධ පර්ේෂණ ආස්ත්‍රිත දත්ත එළි දරවුවමින් තියෙනවා. නමුත් අපිට පෙනෙනට තිබෙනවා විශේෂ කාරණාවක් ඒ තමයි ලංකාවේ චීන වැක්ෂීනය සම්බන්ධයෙන් තියෙන උනන්දුව යම් කිසි ආකාරයක විකෘතියක් විදියට හදාගන්න කාටහරි උමනාවක් තියෙනවා දෙ කියලා එකට හේතු තමයි දැනට අපිට වාර්තා වලම විශේෂයෙන් අපේ රැකයාවෙලඳ පොල ගත්තහම ලෝකයේ අපේ රැකයාවෙලඳ පොලට අදාළ බොහෝ රටවල්වල මේ චීන වැැක්ෂීනය පිළි නොගන්න තත්වකට පත්වෙලා තියනවා ඉති ඒක නිසා දැන් එහම තත්ත්වයක් තියෙන නිසාම ලංකාවට අහිම වෙච්ච රැකියාවවෙලඳ පුොල ලක්ෂ දෙකට වඩා වැඩි කිය එකත් වාර්තාාවෙනයි. වගේ ඩොලර් බිියන එකුලහක වගේ මුදලක් අහිමි වෙනවගේ ත් වාර්තාාවෙනයි. වගේම විශේෂයෙන්ම මේ චීන රැක්ෂීන් සම්බන්ධයෙන් මැද පෙරිදික රටවල්ලොල යෙන නොඒ එකඟතාවේ එෙමනැත්තං සිනෝෆාම්. සිනෝ වැැක් කියන එන්නත් දෙක විදල එන කණ්ඩායම් ඒ රටවල්ල වලට බාරනෝ ගැනීම කියන කාරණාව නිසා ලංකාවේ රැකයාවෙලඳ පලලා අබුදකට න කියන එකත් වාර්තාාව වෙනවා.ති එකදී විශේෂ කාරණාවක් ඒක අපිට පේන්නට තියෙනවා. ඒ දවසේදී පරේෂනයක ප්‍රතිපල ල දක්වවාස් විජවාර්ධර්රපුුණන විශවිද්‍යාලය. ඒ පර්ේෂණය මගින් චීන වැැක්ෂීන විශේෂම සිනෝෆාම් කියන වැැක්සීනය කොච්චර රට උචිතද කියන කාරණාව පිළිබඳවත් හෙළිදරවක් කර දැම් මේ කාර්නා දෙක එකට ගත්තහම ඇත්තටම අපි පර්ේෂණයක් කලා තියෙන ලංකාව තුළල මේ වනොකොට චීන වැක්ෂීණය සඳහ පමණයි. නමුත් අපි ලංකාවේ මුලින්ම විදින්නට පටන් ගත්තේ ඇස්ට්‍රෂනිකාන්නට. ඒ වගේ දැනට එන්නත්වර්ග පහක් ලංකාවේ බාවිත කරමින් පවතිනවා ොකොට අපි එන්නත්වර්ග පහක් භාවිත කරමින් පවතින රටක් විදියට අපි එක එන්න තක් පිළිබඳව පමණක් පර්ේෂණයක් කල ප්‍රතිඵල නිකුත් කලා තියෙනවා. හැබැයි. මේ වැරදි අදහසක් රටට ගම්ය වෙන එමනැත්තා නිර්මාණය ව තත්ත්වයක් ඇතිවීම අපි වලක්වන්නට ඕන එක තමයි අපි ඉන්නත් පහ පිළිබඳව සංසන්ධනාත්මක පර්යේේෂණයක් නෙවෙයි මේ කරලා ද එන්නේ සිනෝෆාම් කියන වැැක්ෂීනය එමනත්ං ඉන්නට කොච්චර රට ගැලපෙනවාද කියන කාරණාවදී ඒක ගැටලුවක් නැති බව තමයි ජයවර්ධන පුර විශ්වවිද්‍යායක් අපිට කියා. ඇබයි මේකම යම් කිසි ප්‍රචාරාත්මකවාසියක් චීන වැැක්ෂීණය ලබාගන්නවාද කියන සැකේ අපිට මතුවෙනවා. එතමයි මේ පර්ේෂණය කරන්නේ චීන වැැක්සිණයට පමණක් උනාට අපි මේ ප්‍රචාරාත්මක තත්වේදී. අනි තෙන්ඩක් පහටම වඩා චීනවැැක්ෂීණය හොඳයි වගේ කතාවකුත්. යම් ප්‍රමාණයකට මේ ප්‍රචාරයක්ත් එක දිියත්වෙන නිසා අපි කියන්නේ මේ වෙනකොට අපි පර්ේෂණ කරලා තියෙන්නේ ලංකාවය තුළේ එක වැක්ෂීණයක් ගැන විතරයි. එනිසා අපිට ඒ වැක්ෂීණය ගැන විතරක් පර්ේෂණ කල් අපිට කියන්න බෑ හොඳම වැැක්සිනයේ වැක්ෂීනය කියලා නමුත් ඒ වැක්ෂීනේ නරකක් නෑක කියන පර්ේෂණ ප්‍රතිඵල අපිට පිළිගන්නට වෙනවා පර්ේෂණයක් නිසා නමු ෝකේ තියෙන තක්ත්වයන් එක ගත්තාහම බොහම පහැදිලිව අද වෙනකොට අපිට තියෙන ගැටලූ තමයි විශේෂයම මැද පිරිදිරක රටවල් ල රැ. කියයා වෙලඳපල අපිට අහිමි වෙලාන කටා රාජ්‍යයේ විසිපන්දහක විතර රැකයා වෙළඳපලක් මේ වෙනකොට තියෙනවා. ඒ වගේම තවත් රාජ්‍යයන් කහිපයක මේ වෙන රැකයා වෙළඳපල තිබියද මේ වැැක්ෂීන ප්‍රශ්නය එමනැත්තං ලංකාවේ විදින එන්නතේ ප්‍රශ්නයක් නිසා ඒ රැකයා සඳහා මේ රටෙන් මිනිුසුම් පිටත් කරයවීම ප්‍රශ්නයක් සිද්ධ වෙලා තියෙනවා. නිසා අපි විශේෂයෙන්ම. චීන එන්නත සම්බන්ධයෙන් කරන පර්යේේෂණ චීන එන්නෙස ලංකාවේ මිනිස්සුන්ට විදීම කියන කාරණාව එකට දෙන්න ප්‍රචාරාත්මක වාසය පිළිබඳව අපි පිළිගන්න පරර්ේෂනාාත්මක ප්‍රතිපලයක් දයටට නමුත් අපි නැවත නවතති කියන්නේ ඒ පර්ේෂය කරල තියන චීන ක්ෂයට විතරයි. ඒම ැතුව ෆයිස මොඩනා ොන්සන් න් ජොන්සන්ගේ නත් එක්ක සසන්දරාත්මකව චීන වැක්ෂීන ට වඩා උඩින් තියනවා කියලා අදහසක් කිසිසේත්ම ඒ පර්ේෂණ මගින් එළිදරවුවෙන්න්නේ නෑ එ ඒ ඒහම පචා. ක වාසියක් ලබාගන්න උත්සාහ කරන්නට එපාමේ පර්ේෂණය. ඒවගේම අපි මොනපර්ේෂණය කරත් මොනතරම් මේක උසස් කිව්වත්. පිට අද වෙනකොට ැකයාාවවෙලද පොල පිළිබඳවත් විශේෂයෙන්ම ශිෂ්‍යයන් විදිහයට ලංකාවෙන් පිටත්තු යන කණ්ඩායම් සඳහත් ගැටලුවක් ඇ වෙලා තියෙනවා ෝකේ බොෝ රටවල්ලොල මේ චීන එන්නට පිළිගන්නේ නැති නිසා නිසා රටක් විදිහට මේ වෙලාවේ අතිශයෙන් වැැදගත් තීරණ ගන්නේ එක ශේෂයෙන්ම මැද පෙරදික රටවල්ලොලට රැකයා සඳහා පිටත්වෙනයටත් මේ වෙලාේ අධ්‍යාපන කටියුතු සඳහා රැකයාාවලට පිටත්වෙනයටත් මේ අනිකුත් එන්නත් පිළිබඳව එන්නත් ලබා ගැනීමේ හැකියාව වර්ධනය කිරීමත් තියෙන එන්නත් ප්‍රමාණය ඒ වගේ කණඩාය මුල්ට විංකර තබා ගැනීමත් වැදගත් විශේෂ අපි ෆයිස එන්න ලංකාවට ගෙනනලති නො සුළු ප්‍රමාණ වලින් මදන්න ඇයි සු ප්‍රමාණවලින් එන්න කියලා ෆයිස එන්නත මුලින් අපි ඉන්නට කිනොට රජයකිව්වේ ඒ ගබඩා කරන්න අපිට සීත කරන පහසුකක්නෑ ඒ විදින්න අපිට හැකියාවක් නෑ වගේ බොහෝ කතාක මලා අධිකයි නමුත් අපි දැක්කා රජෆයිස එන්නත මේමන කොට ලංකාට ගෙනනල් තියනවා අලුතෙන්ක් ී කරන පහසුකංවගේ දේල්මහාවිශාල විදයන් මොකුත් කේ නෑ එකැන්ෙහෙම ගෙන්න්නේීම හැියාව මුල ඉදම්මති බිලතියනවා දේනිසා අපි ඉල්ලන්නේ එන්නට මොඩනයි එන්නට දැන් ලංකාවට එනවා කියන කතාවක් කියවෙනවා ඉතින් අඩුම තරම මේ ලංකාව වෙන්නත් ප්‍රතිපත්තිය ඇතුළේ මේ විදේශ රැකයා ටික රැක ගැනීම සඳහා මංහිතන්නේ විශේෂ අවධනයක් රටක් විදේට අපි යොමු ක යුතුයි